රාජ්‍ය සේවකයට වැඩරෙන්නේ නැහැ, පෞද්ගලිකංශ සේවකයට වැඩරෙන්නේ නැහැ. අද වෙනකොට දැන් උසස් පෙළ විභාගයේ පවත්වනවා. ඒ උසස් පෙළ විභාගයේ පවත්වනකොට ඒ දරුවන්ට විභාගයට යන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව හිතා බලන්න ඕන මේවා. සමස්ත දුම්රිය සේවකයන්ගේ වැඩ වැඩි කරනවා කියලා තමයි මේ කමිටුව යෝජනා කරන්නේ. හැබැයි සමස්ත දුම්රිය සේවකයන් ගැන මේ වෙලාවට කතා කරන්නේ නැහැ. අද මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙලා ඉන්නේ සාමාන්‍ය 1900ක් විතර 2000කට අඩු පිරිසක්. 2000කට අඩු පිරිසක්. 80%ක් මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයි? මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේ කතා කරන්නේ එක කණ්ඩායමකගේ විතරයි. ශ්‍රේණි 4කේව විතරයි. මේ අද වෙනකොට දැන් ප්‍රවාහන ශාස්ත්‍රීය ප්‍රවාහන ඇමතිවරයා ඉන්නවා. නිමල් සිරිපාල ඇමතිතුමා. දැන් නිමල් සිරිපාල ඇමතිතුමා ඉන්නවද නැද්ද කියලා නැහැ. අපි දන්නෝනේ මාධ්‍යත් අපි දැක්කනේ. පාර්ලිමේන්තුවේත් නේද? කැබිනට් එකෙත් නේද? අමාත්‍යංශෙත් නේද? කෝච්චි යන්නේ නැහැ. තවමත් නේද? හැබැයි මේ ප්‍රශ්නේ මොකක්ද? මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ ප්‍රවාහන ඇමතිතුමා මුල් වෙලා. අද කතා කරන්නේ කිසි දෙයක් නැහැ. වෙනත් කාට හරි කෙනෙකුට ප්‍රවාහනයට කිසිදු ආකාරයෙන් සම්බන්ධ වෙලා නැති අයට මේ ප්‍රශ්නේ දාලා තියෙනවා. වෘත්තීය සමිතිය වලට වැඩ වර්ජනය කිරීමේ අයිතිය තිබෙනවා. ඒ වැඩ වර්ජනය කිරීමේ අයිතිය අපි පාවිච්චි කරගන්න ඕන ආයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. දෙපාර්තමේන්තුව රැකගන්න. තමන්ගේ ආයතනය රැකගන්න ආරක්ෂා කරගන්න. ඒ නිසා ඒ වෙනුවෙන් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අපි සූදානම්. ඒ වෙනුවෙන් ඕන කැපකිරීමක් කරන්න, යෝජනා අදහස් ඉදිරිපත් කරන්න, ඒ වෙනුවෙන් සාකච්ඡා කරන්න අපි සූදානම්. දැන් මේ තියෙන්නේ වෙනත් ක්‍රියා මාර්ගයක්. මේ තියෙන්නේ දුම්රිය අධිකාරියක් බවට පත් කරන යටින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් තියෙනවා. අපි මේකට විරුද්ධයි. ඒ කියන්නේ සියලු සේවකයෝ, සියලු දුම්රිය සේවකයෝ පෙළ ගස්සනවා. හෙට අනිද්දා වෙනකොට පෙළ ගස්සනවා. මේ අධිකාරිය ඉස්සරහට ඒමට එරෙහිව අපි පෙළ ගස්සනවා කියන එක අපි ඉතා පැහැදිලිව කියනවා.